ශිෂම අපි දැක්කා පහුගියදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාල්ලිමේන්තුවේ නව සභහවාරය ආරම්භ කරලා අපූරු කතාවක් කිය කතා එකක් නෙමෙහි කතා ගොඩක් කියනවා. දැ මේදස්සල අපි දන්න රයිල් වික්‍රම ංහ ජනාධපතිය කතා කියනක තමයි කරන්න. මොහො වැඩමුකුත් නෙවෙන කොට කතා කියනක තමයි අපිට අහන්න සිද ලාති දැන් කාටහරි හිතැ බල යිල් වික්‍රමසිංහ කි්වාගේ මේක විදුලිවේගෙන් පහල්ට වැටිච්ච ආර්ථිකය රට රොකට්වේගයෙන් ඉහළ ගත්තකි වවාහම. ඒ නිකා මාර වාව්ුව එකක් තියන කතාවක් වගෙන ඒ මාර තැනකට මේක දැ රට උසල තියනව වගේ. හැබැයි මේ රනිල් වික්‍රමසිංහ කියන. රොකට්වේගෙන් ඉහනට ගත්ත රටි පහුගිය දවසක හෙළිදරව වෙනවා අවුරුද්දක් ඇතුළත. කෝටි තිස්තුන්දාහ කෝටි තිස්තුන්දාාහක්. මිනිස්සුන්ගේ රත්තරම්බඩු සහ වාහන මිනිස්සු කස් කරලා තියනෙන. මේ කජුවට කොස්සඇටන කෝටි තිස්තුන්දාහ රනිල් වික්‍රමසිංහ කියන විදිහට රොකට්වේගෙන් මේ ආර්ථිකය නැවත නගාසට වඩන් විදුලවේගෙන් වල පල්ලට ග රට රොකට්වේගෙන් උඩට ගෙනවන. මේ රටේ මිනිස්සු කෝටි තිස්තුන්දාහක්. තමන්ගේ රත්තලම්බඩු උකස් කරන්නේ අහවලේකට මිනිස්සු. තිිස්තුන්දාහක වාහන උකස් කරන්නේ අහවල්ලය කට. එතකොට රනිල් වික්‍රම සිංහට එ අත් එක්ක තියන සංඛ්‍යාලය කර දෙපාර්තමේන්තුව එයාගේ මහබැංකුව දෙන දත්්ටවල ය ඉලක්කන් තියන පුළුවන් හැබැ මේ ඉලක්කන් වි මිනිස්සුන්ගේ ජීවිත ඒ විද්්‍යාවෙන් හැඩගන්නවලනෑ. මිනිස්සුන්ගේ ජීවිත ඒ විද්්‍යාවෙන් හැඩගන්න කන්න පුළුවන් වෙලා නෑ. ජීවිත දව දස දව දවස. ජීවිත වලපල්ලට ගී ලතින. ජීවිත දවසින් දවස බිඳ වැට තිෙන. දවසි දවස මිනිස්සු ආර්ථිකමය වශයෙන් සෞඛ්‍යමය වශයෙන් සමාජයේ වශයෙන් මිනිස්සු පරිහණයට ලක් වෙලාතියෙන. පරිහණි ලක් වෙලා තියෙන. එතකොට එහෙම කෝටි තිස්තුන්දහක් මිනිස්සු උකස්තියනකොට රන්බාණ්ඩහා වාහන කෝටී විස්සක්තියක් වියදන් කරලා හිස් මුහුදට උන්ඩවිදලා වැඩිතියලා මිනිස්සුන්ට එන්න දෙන්න ඇතුව බැරිගේේටස් දාලා රටක නිදහසක් සමරණ. මං අහන්නේ කොහේතිෙන නිදහසක්. කොහේතියන් නිදසන් මො නිද මිනිස්සුල්ට සම්බන්ධවෙන්න බැරි නි උලලක ඇති වටිනාකව මොහද. පාර දෙපැත්තෙන් වහගෙන අරක්ෂද රැකවල් වැඩි කරගෙන. මේ ලෝකෙට පේන දාන ශෝයකයේ ඇති වලගතාව මොද. ලෝකට පරකාසේ ගෙදරට මරගාතයවගේ තමයි රනිිල් වික්‍රම සිං්යි රාජපක්ෂආ්ඩුවල දැන් සිදවෙලාතිය. ඇයි ලොකෙට පෙන්න්නන්න අදනවා අපි දැන් ස්ටෙඩි අපි දැ බංකොලොත් නෑ අපි දැ රට ටිකටික ගොඩනදාගන්න. කියල දැන් ලෝකෙට පෙන්න්නන්නාදනවා. හැබැයි අවාසනාවන්ත විදියට අවාසනාවන්ත විදියට ආර්ථිකය තිබ්බ තැනමයි. නයබර ගෝටාවේ රාජපක්ෂ යනකොට තිබුණ නයබටත් වඩා. ්‍රෝටි ගනින් නයබර වැඩි වෙලාතියෙන්. නය අරගෙනන තින ොපිතම. එනිසා රටේ නයබර වැඩිවීම තමයි සිද්ධ වෙලාන්. ද එහම තියනකොට එහම තියනකොට යිල් වික්‍රම සිංහල යන් කියනවා මේකාපී රොකට්වේගෙන් ගත්තලු මට මදක්වෙන්න්නෙම අර චිචියයාගේ රොගට්ට. ඇයි රොකට්ටක ගියාකි්වා තමයි හැබැයි අදටත් ගියතල කොයාගන්නනෑ. රනිල්ගේ ආර්ථිකයත්තේ වගේ තමයි. ආර්ථිකය සංවර්ධනය කලා කියනවා ආර්ථික ගොඩිනකොක් කියේෙන. ට ොට් ේග ට ගෙනක්කිනවා. හැබැයි මිනිස්සුන්ටක පේන්නෑ මිනිස්සුන්ටඒක දැනෙනෑ ඇයි මොන උද්දමනේ තනිලක්කමකට ගෙනාවට අපි දන්නවා අපි දන්නවා උද්දමනේ අනිලක්කමකට ගෙනාව කිවට මේ වෙනොට. මේ වෙනොට මිනිස් බාණ්ඩවල මිල අස උස කියල්ලා කැරැ් ගැන කතා කරපු අපිට දැන් මුරුංග ගැ කතා කරන්න වෙලාතියන. දැම් බෝංචි කැ කතා කරන්න වෙලාති. මාල්ලු ගැ කතා කරන්න වෙලාති මස්්ික ගැන බිත්තරය ගැන කතා කරන්න වෙලා තියෙනවා ඇයි අපි ඒත් තරමට මේරට ආර්ථික මේ වශයෙන් බංකුල්ලොත් එෙන. හැබැයි රනිල්වික්‍රමසික කොමතියාගෙන ග කියවා රොකට් වේගෙන් ඉහලට ගෙනාවලු. අපි හන්නේ මේරටේ අහිස කම්ම තාත්තකි. ඔබට ැනවාදීමක් ඔබට දැන්නවාද ආර්ථිකය මරුවගේ හැකිීම මෙරට තරුණ තරුව යහන මධ්‍යෙන් පාන්තික රැකියවල නිරතායකින් අප යහනවා විියාර්කයග අපම යහනවා ට දැන නල්. මේ රනිල් වික්‍රමසික කියනදිට ආර්ථිකේ මාර තැනක උස්සල තින ක කියලා බ දැනල් ෑ යා කවන්් බැලස් කල යන යි කවන්් ලස් කල පෙන්නනවා හැබැයි එකකවන්සොල නෙමෙයි රට අහිංසක අම්ම තාත්තගේ තරුණය තරුණියගේ පුංචි දවාපුතාගේ ජීවිතය තියෙන්. ඒ ජීවිත තියන මේ මහ පොලවේ. ඒනිසා එකකවන්ොල බැලස් කරල පෙන්නුවට ජීවිත බැලන්ස්වෙලලානෑ. ජීවිත බැලන්ස්සවෙලානෑ. වි හ ෙන්න ක පර දක්ක පත් ර කියන ආර්ථක දුෂකරතාම මනිසු සේද නිසා ගන්න සිේද නිසාගන්න අපි කියන්න මිනිස්කුන්ට කිසි සේත් ජීවිතය මනාස කරගන්න තරකට න්න පා අල්ලගෙන ඉන්න තවල්ලගින් අපි ම අවුරුද්දේ නිශ්ෂිතෝම පන්නනු නිශ්චිතෝමලෝන දෙෙද තක පටන්ග තරගලය. දෙෙදස් විසි හතරයේදී නිශ්ෂිතෝම අවසන් කරන නිශ්ෂිතම අවසන් කරන්න. එනිසා. නිශ්ෂිතෝම මේ තක්කඩි රැල නසරානි දේශපාලක්ඥෝ රැල. උ එකට එකතු වෙලා උංවුන්ගේ පිටකහගනිමින්. හොඳලමයාවෙමින් උංවුන්ගේ පිටකසාගනිමින් කරන මේ ජඩ තක්කඩී කුපාඩි දේශපාලනය මේ අරුද්‍යායාව සංකාන්ට. හැබයි ඒක අප එක්න දෙනිි කර ලොමවැටඩ මේ ද නාමිතත්. ඒක අප සියලුජනායකට අත්වල් බැඳගෙන කරන්න ඕන වැඩ. ඒ මේ රටයිඉන්න පුංචි දවාපුතාගේ ඉදලා තරුණය තරුණියින්දලා. ප ිෂයකගේ දලා උස සධ්‍යාපනි හැදරන තරුණ තරුණයගේ ඉදලා සියල්ලු දෙෙන එකටත්තල් බැඳගන්න නවශ්‍ය. එහමනොත් විතරයි අපි බලාපොරොත්වෙන අපි අපේක්ෂා කරන නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් ගොඩනගන්න ඔබටත් මට හැකයාවාම්බින්. ඒම නැත්තන් මමොක්කෝම එකතු වෙලා ගේම් ගහලා නැවත නැවත හොරුරකින තවහුරුම් පාකොටසක් පාලනය කරන තව පාලනයයක්. ස්ාපි කරගන්න උත්සාර. එක තමයි මේ සන්ධාන හදාගෙන එක තමයි එකක වටවලින්ඒ මුණුවර්වල්වැනි දැම් එලියට එන කතන්දරේ ඒක තම අපි පේන්න තිය. ඒට පේනතිය. දැන් රයින්ල් වික්‍රරණසිහ මේ කතාාවැ තුළල කියනවා. පොහොට්ටුවෙන් ඉදිරිවාදී තමයිනු බෞතරයක් ඒත්තේ කත්වල් පෙදකත්. ඒකගේ හොවිත පොට්ටව ඉදිරිවාදීන් වෙන්. රණෙල් වික්‍රණසිංහට ක්සත් ජාතික පක්ෂේ නායක හැටේ ඉන්නකො. එයාගේ බලය නැතිවෙන්න හදනකොට. සිරිකොත පාර වහලා. විරොත්්ා රුවන්ට එන්න දෙේ නැතුව. සිරිකොත පාර ස්තරහා කාපට් කරේ මහින්ද රාජක්ෂ. මහින්ද රාපක්ෂ. ඒවෙලා වේ රනිල් විිකරණ සිංහලගේ බලය. ගිලිහෙන්න නොදී රැක්කේ මහින්ද රාජපක්ෂ. ඇතුළු රාජපක්ෂ නඩය. ඉඩ පස්සේ. මේ රටේ අරගලයක් ඇති වෙලා මිනිෙස්සු. මේ රට බංකොලොත් කරා කියලා ගෝටාවේ රාජක්ෂ මහින්ද රාජක්ෂ, නාමල් රජක්ෂ බැසිල් රජපක්ෂ මේ රාජපක්ෂ සැට්ටෙකම පන්නලදාන කොට. නැවතවටයකි. රාජපක්ෂල රැකවලා හැටියට එලියටපු කෙනත් තමයි. රාජපක්ෂලගේ රැකවල් දේවදූතය වෙච්ච කෙන තමයි රනිල් විික්‍ර සිකචන්. එනිසා මෙතනඒයාගේ ඉදිරිවාදදිියෝ නෙමෙයි පොහොට්ටුව ඉන්න. ඇයි එයාල හැමවලේම බලය ඉන්නකොට මරනිල්ලව රැක්කා. රනිල් බලය ඉන්නකොට හැමවෙලාවම මහින්දලව රැක්ක. එනිසා මේගොලො දෙපැත්තට බෙදිලා. ඒගොල්ලො ඒගොල්ලෝ රැකගනිමින් උවුන්ගේ පිටකසසාගනිමින්. ඉන්නුන්ව ආරක්ෂා කර ගැනිමින් යන දේශපාලනය තුළ මේරට ඇතිවෙන්න. ඇතිවන්න හෙම්බත්ව ලා න ඇතිවෙන් හෙම්බත්වවෙලාතින රයිල් විකමසි න්තිම කියෙන ට එකතු වෙන්න කියෙන. අ හන්නේ බලයක් නැති ජන මතයක් නැති ජන බලයක් නැති රනිවික්‍රමසිංහ වට එකතු වෙන්නේ අහවල්දයකට හැමෝ එකතු වෙන්න ඕනෙ තමයි මොකටද. ජනවරමක් නැති ජන්න බලයක් නැති විකෘති පාලිමේතුක තිබික්්ච බලයකින් පත්්‍රවෙච්. මේ රනිල් වික්‍රම සිංහ සහ මේ වඩ වඩත් ආණ්ඩුවේ සමස්ජය පාලනය කන්න රාජපක්ෂ තක්කඩි රැල පලවාහරිින්ද තමයි සියලු දෙනයකතු වෙන්න ටොනිි. ඒමසක් නැවතම යාලව රකිින්න්න පොක්ත් එකතුවෙලලා හරින්නන්නේ නෑ. නිසාන් නිි්ිතෝම සියරු දෙෙන වරමක් නැති ආණ්ඩුව බලයක් ජනමතයක් නැති ජනාජපතිවරය දර නිර පාහර න්නට සිරද ක් ද ර ප ැ ප්‍රකාශක. ිකාන්න තමයි අපි දැක්කා දැන් ලග ළඟ ළංඟල් ළඟ ප්‍රහාර මහලාාවක් සිද්ධ වෙන. එකක්තුම අපි දැක්කා කොල්ලුපිටිය ලිබර්ටි වටරව්ේ දැන් සෑහන දවසත් ඉස්සේ කරගෙනපු විරෝත්තා සාමකා විරෝතාව ඒ විරෝතාවයට එකතුවෙන්නේ පහද හයද දහයිද පහළොද විශ්වද සියද කියෙනක අදාල නෑ හැබැයි වටේ ආණඩු ක්‍රම ව්‍යවස්ථාවක් දහතරනි වගන්තය භාෂනයේ ප්‍රකාශනයේ නිදහස ලබාදී ලතියන්. එනිසා විරෝධතාවයක් කියන්නේ. ාිනයේ ප්‍රකාශණය අයිතිය කියලා ගරු ශ්‍රේෂ්්‍රාතිකරණය පිළි අරගෙන. එක ජනගෝෂාන් අඩුවෙන් පිළිගත්ත සුප්‍රකට මතයක් ස්ථාවරයක් එතකොට. අපි දැක්කා ඒ සිවිල් ක්‍රියාකාරිකන්ට පිටස්තර කණ්ඩායමක් ඇවිල්ලා. පොලිසිය කරන්නේ හොර බලල්ලුවගේ පොලිසිය නස්ථානය මගැරල යන. තැන්ටාවපු පිටස්තර කණ්ඩායමක්. එතන්ට පහර දෙනවා. දැන් මේ බස්වල වෙන කාතාවන්ට වෙන ලිංගික අතවර හිංසල ගෙන කතා කරනවානි. එතකො පොලිස්පතියායි කියනෙකා වැඩබන්න පොලිස්පති කියනකා දැක්කෙ නැද්ද අර ඩොක්ට. ජන්තා සහය අනෙ කාන්තාවන්ට අර යාපු තක්කඩියෝ. තක්කඩියෝ කුපාඩියෝ අර හිංසා කරපු ක්‍රමේ. අතින් අදිනවා උරෙහිසෙන් අදිනවා කොන්්ඩෙෙන් අඳනවා සල් ඉදානවා දැක්ක නැදේ හිංසාකරු ක්‍රමේ. එතකොට ඒ කාන්තා හිංසලය ගැන ඇයි ඔය හිත් යුක්තියට පහළවෙච්ත හිත් ඇයි උනු නොවෙන්නේ. ඒට තේර ඇති න එක ඇලග ජඩයි නෑ ඒ ජන්ඩකෙන් පිට ඒ කතාව. හ එතකට ඒසිවිල් ක්‍රියාකාරකන්ට හම පහර දෙන්න පිටස්තර කණඩායකට අවසර දෙනවා. අනුමැතිය දෙනවා. කොහම දෙන්න පොලිසියතන මකරල න. පස්සය විල්ල ෙොල්ලද පැත්ත කරන දැන්ගේ හිටපුන් පොලිසිය දැක්කනද දැක් ඒකන පැමිල්ල දැමනට දැම්ම මකද පොලසිිය ග ක්‍රියාමාර්ග. මොකක්ද පොලිසිය ඒමුවෙන් ගත්ත ක්‍රියාමාර්ග මොකු ෑ ද ොටගත්ත. කෙක්වත් දැනගොටුගත්තෙන. ඉට බස්සේ. අපි දැක්කා විල්පත්තුවේ. අපි දැක්කා ආනන්දසාගන හමුරුව ඇතුළු අපි දැක්කා පරිසර වේදියෝ කණඩායිම විල්පත්තුවට යනවා යම්කිසු තැනතෙක් සින් කරන කෝමාරිකා වගේ වක් සම්බන්ධයෙන් බලන්න ඒ විල්පත්තුවේ වෙන වනවිනාශය ගැන හොයන්න එතන්ට යන්නේ පරිසර සංවිධානවල සාමාජික. එතකොට ඒ ප්‍රාදේශීය පාතාලය අන්න ඇවිල්ලා එල්ලිපීට. මුණආවරණ කිසිවක් නැතිව. එලිපිට පහර දෙනවා. දැන් කියීදන කවතන ොට ගත් එකක් ප වතන ො කලලා මද දක්. හැබයි බයි රෑනක් කැවිල්ල ඒ හාමුදුරුව අපිදක් කියන යිිකල විසක වටඩාාවකල්. ට ඒවලලාපු මිනිස්සු ීඩියෝල ඉන්නවා. පොලිසියයින් කටියයන්න ොටත් ඒ මිනිස් ත ඉන්නවා.ඒ පාතාලෙන් ආපු ජඩයෝටික. හැබැයි උන්වත්තරන ගන්නනෑ මොකත මේ කරන්න. දැන්කරන්නේ ආණ්ඩුවට විරුද්ධ සිවිල් ක්‍රියාකාරිකයන්ට සාමකාමි උද්ගෝෂණයක්. එහම ැත්තං මේ රටේ වනවිනාසේට විරුද්ධව හඩක්නකට පරිසවේදීන් නැක්තං අලිමිනිස් ගටම සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කන්න පරිසරවේදන්ට. ඒ ක්‍රියාකාරිකයන්ට ඔන්ගේ අදහසක් මතයක්ව ඉදිරිපත් කරගන්න බැරිතරමට ජඩ තක්කඩි වාරණයක්. එයාල පාතාලේ ලවා ක්‍රියයක්ක්මක් කරුණු. එතන්ට යුනිෆෝම් පාතාලේ දන්නනේ ආණුව්‍ය ත්‍රෂ්තවාදියගේන්නේනේ පිටස්සර කණ්ඩයම් දාලා අන්න දැඩිහානියක් දැඩි. පෑමක්සිද කන. අප හනවා එ එකතකොද මේ යුක්තිය කිය කියා. රටපුරා යන මේ අපුහාමිලගේ ඇස්වලට මෙ පේනැත් මේ කියන කතා ඔයින්න ගොබ්බ හැතිකරයගේ කංවලට ඇහනැත් දැන් කොහේතියන යුක්තියත්. කොහතියන යුක්තියද යුක්තියගෙන කයගහනවා රටපුරා අයුක්තිය රගන්න අවශ්‍ය පරිසේ නිර්මාණයකල්. අයුක්තිය රඟනවා. අයුක්තිය රඟනවා. අයුක්තිය රඟන්නේ මතකතියද. මෙ ආණ්ඩේ මෙආණ්ඩුවේ ආශිරවාධයතුව. මෙ පොලිසියේ ආශිරවාධයතු. එක හොඳට තියෙනෙනවා. මොකද පොලිසිය සද්භාාවය ලෙස කටයුතු කරනවා නම්. එම නම් පොලිසිය මේ අයව අත්තන ගොඩ ගන්නන්. හැබයි එහෙම කරන්න මනමතකයි ගියවුරුද්දේ පෙබරවාර තුන්වෙෙන්ද. එල් ෆිස්ටන් එක ස්තලා කරපු සාමකාමී විරොත්තාවයටත්. ඔය විද්‍යටමරෑ ඒ පලාත ඉන්න එක්තරා චොප්ප කෙනෙක්ගේ පුතෙක්කයා ගත්ත ගන්ධෙක්. කණඩාෑමක් යොදෝලා අන්න පහරදිීමක් එල්ල කරා. පොලිසිය පහරදි අවස්ථාවේ එතනින් අයින් වුණා පහර දුන්නට පස්ස ඇවිල්ලා අන්තිමට සත්‍ය ග්‍රහයකරපු සාමකාමය අධිකරණ නෝගයක අවසන ඇතිව මතකදයග අධිකරණයෙන් අවසන ඇතිව සාමකාමී විරෝත්ධාව හිටපු කණ්ඩාෑමට ගහලෙලව. එනිසා මේ වගේ ජඩ තක්කඩි ක්‍රියාමාර්ග ගනිමින් මේරටට යුක්තියක් ගැන කතා කරම. වොපුරන්නේ අයුක්තිය මතකදය. වපුරන්නේ අයුක්තිය නං පලධාව යුක්තිය හම්බින් නෑමහත්ය. නිික්්ෂිතවම තමුල්ලද ජීවිතවල්ට අයුක්තිය වරල අසාධාරණය වපුරල භීෂණය වපුරල ත්‍රාසයේ වපුරල හිංසා වපුරල තමුන්ට හොන්ද ප්‍රතිපඵල හම්බේ නෑ නික්්ිතෝමම් තමුට ලැබෙන ප්‍රතිඵලේ ඒ වපුරපුදේ හ සමානමයි ඒ නිශ්ෂිතයි. අනිි පතෙන් ගත්තර අනි පැත්තිෙන් ගත්තර බස්ේ එතකොට ලස්සනදය තමයි. සියලු පහරදීම් කරන අයගේ මුණවල් පේනවා එකගන ගොල එක්තර ශුවර් පිටන්න. එට විශ්වාසයි එහල උඩින් ඉන්න පොලිසිියත් යාලව රකිනවා පොලිසිය දන්නවා පොලිසිියයට උඩි ඉන්න දේශපල් අධිකාරයක්ත් තයාලව දන්නවාක. එනිසාි කියන්නේ පූර්ණ දේශපාලන ආශිරවාදය මැදැයි මේ කාරණය කරන්න කර. අනිත්තක තමයි දැන් වෙනකොට. එම ආන්ඩුවට විශේෂම කියන්නේ කමති. මේමෙනකොට කෙහෙලි රපුක් කල් හිටපු අමාත්‍යව රයා රක්ෂි පන්ධනාආරගත් වෙලායි. ක්ෂි ඳනාාරගත් වීම කියන්නේ වැරදිකාරයෙක් වනා කියන නෙමේ ඒත් අපියකට එකයි. නිර්දෝශභාවය පූර්ුව නිගමනය කෙහෙලිය රම්බුක් කල්ලටත් අදාලා ඒටත් අපියකෙනයි. හැබැයි ම මේ ඒයේ වෙනකොට මන් දැනගත්තේ නුවර ප්‍රදේශය තියෙනවා කෙහෙලිය රම්බුක් පැල්ල ප්‍රාථමික පාසල කියෙන පස්. එතකොට අධිකරණයෙන් අපරාධකායෙක් වන්න. අපිම කෙලිය අපරාධකායක වෙන් වැදිකාරෙක් වනාා කියලා දුට කහෙලිය වැරදිකාරයෙක් පවෙන්නේ බාල අෞෂද කෙනල්ලා හොරබෙහෙදගෙනල්. ටේ මුදල් ොගන් කරලා එකටමයි කෙලේ වැදිකාරයක්ම ඉනමතුර ජීවිතයක් නැතිවෙලා තව ජීවිතආටක් ආසාදරයට ලක්වෙලා ඒම තත්වටම කෙලි වැදිකල් ොර එහම වැරදිකාරයක්කෙන් නමින් පාසලත් තිබ්බහම ඒ පාසලඉන්න දරුවන්ට තමන්ගෙන මොනවාද හිතෙන්නේ. ඒ පාසල දරුවන්ට තමගෙන මොවා සිදෙන් දැන් අපිදන්න මහින්ද රාජපක්ෂ විද්‍යා ගන්නාවක්තිේ. දැ මහිද රජපක්ෂ නමින් අපිදන්නවා සම්න්තන ශාලාතිය. බිදන්නවා වරායවල්තිය අපි දන්නවා ගොන්තට කොලවල්තියන හරි එතකොට දැම් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. මේ රට බංකොල්ලොත් කරපු ආර්ථි ාත ආර්ථික වැරදිිකාරයෙක් කියලා දනුවන් නියම කරපු කෙනෙ ඒනි වන්දික වැඳදිිකීමේ වැරදිකාරයෙක් කලපු කියෙනෙ. එතකොට මේ ස්කෝලවලට දැන නැද්ද යහෝ. අපේ පාසලේ නමතියනකා මේ රටේ ආර්ථික ංකොලොත් කරපු. දැන් මිනිහ අපරාධකාරෙ එකන නීති ස්ත්‍රහ වැැරදි කාරේ දැන් ේ කකල න ල දරන්ට හැගීමමොක්ද. ඒ කොල ගරන්ට හැඟිීමමකක් තට ඒස්කොල ර න හැග මක් මරවැඩ එනිසා අපි අපිේ ආන්ඩෝඩක් කියනවා. අපි ඉල්ලික් කරන. කිසිම දේශපාලක්ියක් ජීවතුන් අතර ඉන්න කාල. කිසිම දේශපාලක්නියගේ නමයි කිසිව නම් කරන්න එපා මලාට පස්සේ තත්වය බලලා. හොද ම් මැනකයි වර්න. ඇයි. දෙදස් දහයේ රට බේරගත්ත විරුවා. දෙදශ පහලවේ මහරජානෝ විදඩින්නේ. දෙදස් විසිතුන වෙන කොට මේරටේ ආර්ථිකය බංකොලත් කරපු අපරාධකාරයක්. එනිසා චරත පරිවර්න වන්න පුළුව. චරත පරිවර්න වන්න පුළුව මනිස්සුන නිස ඕනක් පැ ලු නිසා අපි කියනවා මෙරට රජ පරිා නමාත්‍යන්ශයට අයිකගේ මධ්‍යප මාත්‍යංශ ය ජීවතතු ර දේශාලයක් යගේ නම් වලින්. යම් යම් නම්කිරින් තිෙනවානම් එස්සිල් ලකිවත් කරන්න. එසියාල් ලකිවත් කරන. ඔවුන් මියගිය දවසක. ඔවුන් අධිරණයකින් වැරදිකරුව වෙලා නැත්නම්. ඔවුන් අපරාධකාරය හැටියට අධිකරණ නම් කරලා නැත්ත. ඔවුන්ගේ චරිතය කෙලසිලා නැත්තක්. අඩුමතර මේ ඔවුන් යම් පිරිසුදුභාවයක් සහිත මේ රටට වැඩකරපු දේශපාලක්නය ඉක්තිට මේ රටින් සමුකෙන තියෙනවා අනම්. අන්න ඔවුන්ගේ නමින් ඒ අදාළස්ථාන නම් කරට කමක්නෑ මොකද එෙම නැත්තාං. මේ රටේ දරුවගේ මොකොද පසල් නම් කරාම දරුව පවස්ථාවයට පත්වෙනවා. අනික් පැත්තෙන් ගත්තාම මේ රට ජාත්‍යන්තෙර ඉදිරියේ හැල්ලුවට ලක්වෙනවා. ඇයි රට බංකොත් කරපයකාගේ නමින් බොන්තුරට පොලත්ති. රට බංකලොත් කරපයකාගේ නමින් වරායත් තියෙන. රට ංකලොත් කරපයකාගේ නමින් මොකදද තියනවා සම්න්තර ශාලා රට බංකොත් කරපේකාගේ නමින් තියෙනවා තව නිෙලුපපුොු වගේ මොකදම වැට. එනිසා මේ රට ලෝකය ඉදිරියේ. අපහාසුවට අපහාසයට ලක්වෙනදයක්. එනිසා හොරරු දූෂිතයෝ මිනිමරුවෝ අල්ලස්ගත්ත කෙනෙක් විදිහට මේ දේශපා ලක්ඥෝ ඕනෑම මොහොතක ජනතාවට අනවරණය වන්න පුළුවවා. ජනතාවට හෙළිදරව වෙන්න පුළුවවා. එනිසා මේ දේශපා ලක්ඥියෝ කිසිෝකින් නමින් කිසිවා නම් නොකරන්නයි කියලා අප පිල්ලනවා. අනිතක තමයි තවයික් කාරණයැක් කෙනවත්. මේ දවස්සල ගොඩාක් අයට ලොකු ප්‍රශ්්‍යයක් තියෙනවා අන්ද්‍ර කුමා දිසානායක ඉදියාවට ග කිය ගැ අනිත්තයි කියන කතමන් කතාය කරන්න හැබැයි ම මේ ඒ ප දැක් විමල් විර්රවශගය ගැල කතාර විමල් විරෝශමේඉන්දයානු ව්‍යප්තවාදය ගැන ජවිP කතාරලා පන්ති පහහික පන්තියක් ඉන්දයා න්දිය ්‍යාප්්‍රවාද ගෙනන කතා කරලලා අන්ුකුමාර දිසානායක් ඉන්දිය අඩිග හම විමල්ගේ පශ්ාත්බාගේ ඉත්තව දුවන්ඩ පටන් ගරන්තියෙන හැබැයි විමල්ට මතගනෑ සමාජවාදය ගැන මහා කයිවාරු ගහල පුරසාරම් දොඩලා මේ රට අන්දලා මෙරටේ මිනිස්සුන්ට බයිල ගහලා මේ රට බංකොලොත් කරන්න. බලපාපු රාජපක්ෂ කඳවුර කත් ඇදපු. රාජපක්ෂ වලවවේ වලංහෝදපු තක්කඩියත් තමයි විමල්ි විර්වශ කලකන්. දැන් එයා එනවා අර ඒ ධනපති වලව්වල ඉදුුල් කාලා ඒ ධනපති වලව්වල හිටපු රාජපක්ෂලගේ කහුල් නෙවකාපු. මිනිහා දැන් අන්ද්‍රකුමාර දිසානායක ඉන්දියාවට ගියාම දැන් ඇගේ කාබිලියගේ ඇවිලවගේ පුතු මමා රුවත්තියෙන්. අපිහන්නේ. දුරුෙවල්වල ඉදැෙන සරංගදකෙන ොල්ුවෙන් ට කන ලැස්යන්න පැහදිලි අපිය කතාව කියන පහැදිලි අපිය කතාවකි. එනිසා තමුන් ඒකාගේ ඉතිහාසය මේ රටේ මිනිස්සු හොඳරදන්න හොඳරදන් එනිසා නිත්තක උදියේ ගම්මන් පිල වාසු දෙේවන ආනයක්කාර පැහැදිලිව කියනවා. මේ රට මේ තත්ත්වයට පත්කරපු ඒ ආර්ථික ගාථකයන්ගේ ගොඩේ යන්න හිටපු සෙට්ට එක. යන්න හිටපු සෙට්ටක. ඇයි අවුරුදු ගානක් මේ රටේ මිනිස්සුන්ට බොරු කිව්. රට මිනිස්සුන්ට ලික්වා ියෝල හැදවා මහතර මෝමට හැදවා මහත් රජානෝ හැදවා. හදලා අන්තිමට අන්තිමට රට හිංගන රට පවට පත්කරපු එත් ජට දේශපාලක්නයෝ. දැන් තවවටයකින් එන්න හදනවා වෙන මුණුවරකින් එන්න හදනවා ඇවිල්ලා. ඇවිල්ලා දැන් අලුත් බයිලාවක් වාදරය කරනන්න පටඟ අන්තියනවා. එනිසාපි කියනවා මේ උම්ඹල හිතපුරටත්නෙමයි උඹල හදවලු බල විනාස්කරපුටත්නෙමේ. දැන් මේට නිස්ස වන ැනින් වෙන විදිහකට වෙන මානයකින් මිනිස්සු හිතන්න පටන්ගරන්තිනවා. ඒනිසා නැවතවතාවක් උඹලට මේරටේඉන්න මිනිස්සු අන්දන්න. අපි ඉඩතියන්නේ නෑ. ඒනිසා රටේ රාජපක්ෂ කල්ලියට වගේම. ය විමල්ල ගම්මන් පිළලා වාසුදේවනානයක් කරලා වගේ.මම ඉස්රහටදාගෙනග ඉල්ලා මේ රට කුජීත කරන්න පංගුකාර වෙච් මේ රට මිනිස්සු අන්ඳපු. මෙ දේශපාලන නඩක්. මෙ වුද්දදී දේශපාලනයෙන් අතුගාලදන්න අපි කටේතු කරනවා කියෙන කාරන බොම් පැදලි ප්‍රශකන බො වාරණයෙන් තොර අපක් ෂපාති වාර්තා කරණය.